සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම මේ දේශනාවේ දායකත්වයේ දරන පින්වත් කල්හාර පඬිත මහත්මයා සෑම පොහොය දවසකම මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ තුමා බොහෝම මෙත්සිතින් පරාර්ථකාමී සිතුවිල්ලකින් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය තවත් කෙනෙකුට දායාද කරන්න මූලික අරමුණ පෙරදැඩි කරගෙනයි මේ පින්කම කරන්නේ. එතුමා දේශනාවන් වලට දායකත්වය දරද්දී දක්වන බොහෝම විශේෂම කාරණාව තමයි දේශනාවට දේශනා විය යුතු කාරණාවක් පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා අපට මනාප පරිදි ඒ අදහස ධර්මදේශනාව තුළින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා. එතන අදත් බොහොම වටින මාතෘකාවක් ඒ වෙනුවෙන් යෝජනා කරලා තියෙනවා. ඒ තමයි මේ තුන්කල්හිම වැඩවසන මේ මහා සංඝරත්නයට පරිභව කරන එක මොන විදියේ භයානක කාරණාවක්ද කියන වග පැහැදිලි කරලා දෙන්න. මේක වටින මාතෘකාවක්. ඒ මාතෘකාවේ තියෙන බොහොම විශේෂම කාරණාවක් තමයි පිඟුතුනි මෙහෙම කාරණාවක් තියෙනවා. ආනන්තරේ පාප කර්ම පහක් තියෙනවා. දෙමව්පියෝ මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම, සංඝ බේදය කියලා පහක් තියෙනවා. ඔය පහෙන් වඩාත් වැඩිපුරම විපාක දෙන කර්මය මොකද්ද කියලා කෙනෙකුගෙන් ඇහුවොතින් එක කියන්න පුළුවන් සංඝබේද කර්මය කියලා. ඒකට හේතුව තමයි දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරේ පාප කර්ම දෙකක් කරගත්තා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ලේ සොලවලා ලෝහිතුප්පාද කර්මය කියලා කර්මයේ වෙනම එකක් කරගත්තා. ඒ වගේම තමයි සංඝබේද කර්මයක් කරගත්තා. පංචවරය ඉරලා භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් වෙනම අරගෙන ශාසනයක් පිහිටුවලා සංඝවේද කර්මී කළා. දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි මැරිලා අවීචියට ගියා. සඳහන් කළා තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ අවීචී අන්තරකල්ප 54ක් දුක් විඳිනවා කියලා. ඒ අන්තරකල්ප 54ක් දේවදත්ත හාමුදුරුව අවීචී දුක් විඳින්නේ මොන කර්මය නිසාද? සංඝ වේද කර්මය නිසා. උනාසිරට ලෝහිතුප්පාද කර්මීය විපාක දෙන්නේ නැහැ.
මොකද ගරු වෙන්නේ උන්වහන්සේට ගරු වෙලා තියෙන සංඝ බේද කර්මය. නමුත් ඉතින් සියලු මහා සංඝරත්නයේ ගුණ එක පිටක් කළත් භාග්‍යවතුන් වහන්සේගේ ගුණය ළඟින්වත් තියන්න බැහැ කියලා අපි කතා කරන්නේ. මේ ශාසනයේ වැඩි ඉන සියලු මහා සංඝරත්නයේ ගුණ එක පිටක් කළත් භාග්‍යවතුන් වහන්සේගේ ළඟින්වත් තියන්න බැහැ. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසොලව නකුසල කර්මයට වඩා සංඝ බේද කර්මය බලවත් උනේයි කියලා කල්පනා කරලා බැලුවද අපි? මොද මහා සංඝරත්නෙහි ගුණයට ලං කරන්නවත් බැරි දුරකින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණේ වැඩි ඉන්නේ. හොඳ උදාහරණයක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි ගෙදරදී තමන්ගේ ගොවිතැන්පත් පිළිබඳව එක්තරා ගැටලුවකදී කලකිරීමක් ඇති කරගන්නවා. කොහොමත් පිප්පලී මානවකයාට තිබුණේ ගිහි ගෙදර ගිහි සැප විඳින සැපයට වඩා ගිහි ගෙයින් නික්මිලා පැවිදි සෝය විඳින්න. දවසක් කුඹුරට ගියපු පිප්පලී මානවකයා මේ කුඹුරු යායේ සීසාන ගොවියෝ දිහා දකිද්දී දකිනවා කුඹුරේ පණුව මැරෙනවා, කකුලුව මැරෙනවා, නගුල පිටුපස්ස යන කපුටෝ මේ ගැඩිවිල්ලු අහුලගෙන කනවා. තොර අහනවනේ ගොවියන්ගෙන්, මේ කුඹුරේ සත්තු මැරෙන පාප කර්ම ටික කාටද අදාළ වෙන්නේ කියලා. සීසාන ගොවියෝ කියනවා, ස්වාමීනි මේ කුඹුරත් ඔබ වහන්සේගේ, මේ කුඹුරෙන් ලැබෙන අස්වැන්නත් ඔබගේ, එහෙමනම් මේ කර්මත් ඔබගේ කිව්වා. ඉතින් මේසා කුඹුරු යායකින් මම මොනතරම් කර්ම ගොඩක් එහෙනම් රැස් කරගන්නවද කියන එක පිළිබඳව හිතට දැනිලා මේ ගිහි සැපේ පිළිබඳව මහා කලකිරීමකට ලක් වෙනවා. භද්‍රකාපිලානි ළඟට ගිහිල්ලා අහනවා, සොඳුරිය ඔබ ගිහි ගෙදරින් එනකොට කොයිතරම් ධනෙ අරගෙන ආවද? මෙච්චර ධනයක් අරගෙන ආවා. ඒතර කියනවා, මගේ ළඟත් මෙච්චර ධනයක් තියෙනවා. මේ සියලු ධනයම නුඹ ගන්න, නුඹ අයිති කරගන්න, මම නුඹට පවරනවා. මම මේ ගිහි ගෙදර වාසය කරන්න කැමැත්තක් නෑ. මම යනවා පැවිදි වෙන්න කියලා ඈට සිහිපත් කළා. භද්‍රකාපිලානිය කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ওই කැමැත්තමයි මගේ හිතේ තියෙන්නේ. දෙමව්පියන්ගේ බහට මම විවාහ වුණාට මටත් කුඩා කාලේ ඉඳලම තිබුණේ ගිහි සැපේට වඩා මේ සියල් අත්හැරලා පැවිදි සුවය විඳින්නයි. ඒකට හේතුව තමයි පිප්පලී මානවකේ භද්‍රකාපිලානියයි කියලා කියන්නේ කල්ප ලක්ෂයක් එකට පෙරුම් පුරාගෙන අතිරත අරගෙන ආපු දෙන්නේ. බඹසර රැකගෙන ආපු මේ දෙන්නට ගිහි ජීවිතයට වඩා පැවිදි සුවයයි තමන්ට ජීවිතේ වඩා දැනෙන්නේ. ඒ නිසා දෙන්නම අර සියලුම දේවල් දාසයන්ට සේවකයන්ට පවරලා කසාවතක් දරාගෙන දෙන්නම පැවිදි වෙන්න කියලා හිතලා මගට ප්‍රවිෂ්ඨ වුණා. යනකොට මිනිස්සු බනිනවා. පැවිද්දෙකුගේ පිටිපස්සෙන් මේ ස්ත්‍රියක් යනවා. මිනිස්සු අකුසල් කරගන්නවා කියලා හිතලා දෙමං හන්දියකදී දෙන්න වෙන් වෙන්න තීරණය කරනවා. අන්නේ වෙන් වෙන්න මොහොතේ පිඟුතුරි ධර්මයේ සඳහන් කරනවා
කල්ප ලක්ෂයක් පුරාවටම ආපු මේ දෙන්නගේ ගමන් මග අද වෙන් වෙනවා. කල්ප ලක්ෂයක් එකට අත්වැල් බැඳගෙන ආපු මේ දෙන්නගේ ගමන් මග අද වෙන් වෙනවා. දෙමං හන්දියකින් වෙන් වෙනෝ වගේ ආය සංසාරේ කවදාවත් මුණු නොගැහෙන විදියට දෙන්නම අද වෙන් වෙනවා. මෙන්න මේ මහ ගුණ කදඹය මහ පොළොවට දරා ගන්න බැරුව ඒ දෙන්න වෙන් වෙන මොහොතේ මහ පොළොව කම්පාවට පත් වුණා. මහා කාශ්‍යපයන් වහන්සේ දැන් තනිවම මාර්ගේ යනකොට භාග්‍යතුන් වහන්සේ මහ පොළොව කම්පා වීමත් එක්ක ආවර්ජනය කරලා බලනවා හේතුව මොකද්ද කියලා. එතකොට දකිනවා මගේ මේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා මගේ ශාසනයේ වෙත එනවා. භාග්‍යතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අනුග්‍රහ කරලා ඒ එන මාර්ගයේ එක්තරා ගහක් මුල උන්වහන්සේ ෂඩ්වර්ණ රශ්මි මාලාව බබලවාගෙන ඒ ගහ මුල වැඩ ඉන්නවා. දුරදි දකින පිප්පලී මානවකයා භාග්‍යතුන් වහන්සේගේ බුදුරුව දැකලා දැකපු මොහොතෙම දනහිස් දෙක බිම හොවාගෙන අත් දෙක එකට එකතු කරලා නළලේ බැඳගෙන දනහිස් දෙකින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙන්නේ. එහෙම ගියපු කාශ්‍යපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් තමන්ගේ දෑතින් පිරිමදිමින් සම්බහණය කරමින් ඒ ශ්‍රීපතුල් මත මුව තබමින් ඒ ශ්‍රීපතුල් දෙක සිඹිමින් ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ස්වාමීනි මං ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මොහොතේම කියනවා ඔව් කාශ මමයි නුඹේ ශාස්ත්‍රෝ නුඹ මගේ ශ්‍රාවකී. හැබැයි කාශප වැරදිලාවත් ඔය ප්‍රකාශයේ අන්‍ය ශාස්ත්‍රවරයෙකුට නුඹ කරා නම් නුඹගේ ගුණය දරා ගන්න බැරුව ඒ ශාස්ත්‍රවරයාගේ හිස කඳින් වෙන් වෙනවා කිව්වා. ශාස්ත්‍රවරේ ගැන කවර කතාද? මේ මහ පොළොවට බැරි වෙලාවක්වත් නුඹ ওই විදියට ගරු කරා නම් මේ මහ පොළොව මගේ ශාස්ත්‍රෝ කියලා මහා කාශ්‍යපයන් වහන්සේගේ ගුණය මේ මහ පොළොවට දරා ගන්න බැරුව හරියට පිටි ගුලියකට කපුටෙක් ඇන්නම කුඩු වෙන්න යම්සේද ඒ වේලිච්ච පිටිගුලියකට කපුටෙක් කන්නම කුඩු වෙනා වගේ මේ මහ පොළොවත් කෑලි කෑලි වලට කුඩු වෙලා යනවා. බැරි වෙලාවක්වත් මේ මහ සාගරයට ওই ගෞරවේ දැක්වනං රත් වෙච්ච යකඩ පටියකට දිය බිඳක් වැටුනම වියලෙන්න යම්සේද ආන් ඒ වගේ මේ මහා සාගරේ වියලිලා යනවලු. මහා මේරු පර්වතයට ওই ගෞරවේ දැක්වනං අලු ගොඩකට සුළඟක් හැමුවම ගහගෙන යන්නේ යම්සේද මේ මහාමේරු පර්වතයේ ඒ විදියටම ගහගෙන යනවලු. නමුත් කාශ්‍යපය නුඹ මේ වෙලාවේදී මාහට ගෞරව දක්වපු ආකාරයෙන් මගේ පාංශුකූල චීවරේ මගේ ශරීරයේ එක රෝම කූපයක් වත්සලවන්න බැරි වුණා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. කාශ්‍යප නුඹ වගේ ගුණ අධික උත්තමයන් වහන්සේලා තව 100ක් ආවත් 1000ක් ආවත් ලක්ෂයක් කෝටියක් ඇවිල්ලා එකවර මට වන්දනා කළත් මගේ පාංශුකූල චීවරේ එක නූල් පටක්වත් හෙලවෙන්නේ නැහැ කිව්වා.
එතකොට හිතන්නක භාග්‍යතුන් වහන්සේගේ ගුණය මොනවා කියද? එවැනි මහ ගුණ කදම්බයක් තියෙන මේ භාග්‍යවතුන් වහන්සේගිට කරන හානියට වඩා පිඟුතුනි මේ ලෝකේ බලවත් වෙනවා සංඝ බේද කරන කර්මය. මොකද මේකට හේතුව? ඒකට හේතුව තමයි මේක. භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල උන්වහන්සේගේ කය පවත්වා ගන්න එක නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල මේ සංඝ ශාසනය අනාගතයේදී වීරවඩන භික්ෂුන් වහන්සේලාගෙන් පිරිලා මේ ශාසනය දිගු කලක් පවතිවා කියන පැතුම. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව, භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත. ඒක හොඳ උදාහරණයක් තමයි. දවසක් මහා ප්‍රජාපති ගෞතමී දේවී ඉන්න තැනදී භාග්‍යතුන් වහන්සේට කිවිසුමක් යනවා. අපි සමහරලාවට එහෙම කිවිසුමක් යනකොට අපි මොවින් ඉබේටම පිට වෙනව මේ ආයුබෝ වේවා. ඒක මේ අතීතයේ ඉඳලාම තිබිච්ච පැරණි චාරිත්‍රයක්. එදා බුදුරජාණන් වහන්සේට කිවිසුම ගියාම ප්‍රජාපති ගෞතමී දේවියක් භාග්‍යතුන් වහන්සේට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කියනවා, ගෞතමිය කවදාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට එහෙම ප්‍රාර්ථනාවල් කරන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ දීර්ඝ කාලයක් ජීවත් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න එපා කිව්වා. මේ කාරණාවත් හරි වැදගත් කරුණා. මොකද මේ කාරණාව වැදගත්කම ආනන්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ මාරයා ආරාධනා කරයින් පස්සේද කියනමනේ. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ඔබ වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා කියලා. නමුත් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මම දැන් ආයු සංස්කරණය කරලා ඉවරයි. හැබැයි මුල් වතාවේ නුඹ මට ආරාධනාව කරා නම් මම ප්‍රතික්ෂේප කරනවා කිව්වා. මාරය ආරාධනා කරන්න කලින් දෙවන වරමට ආරාධනා කරා නම් ඒත් මම ප්‍රතික්ෂේප කරනවා කිව්වා. හැබැයි තුන්වෙනි වර ආරාධනා කරා නම් මම බාර ගන්නවා කිව්වා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්නවා. එතන කල්පයක් කියලා අදහස් කරන්නේ පින්වතුනි අද කාලේ ගොඩක් දෙනෙක් වැරදියට මේක පාවිතා කරන මේ ආයුෂ් කල්පයක් කියලා. ඒ කියන්නේ මේ අවුරුදු 120ට වඩා අධික කාලයක් ජීවත් වෙනවා කියන එක. එතන කතා කරන්නේ ඒක නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ නමකට පින්වතුනි අඩුම ජීවත් වෙන්න පුළුවන් අවුරුදු අසංඛ්‍යා. ඒ කියන්නේ 1.140ක් ජීවත් වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ ප්‍රතිසන්දි ගන්නේ මව් කුසේ අසංඛායුෂ්ක හිතකින්. ඒ ප්‍රතිසන්දිය ගන්න මොහොතේ ඒ සිතේ බලය තියෙනවා අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙන්න. ඉගෙන එච්චර ආශියක් අරගෙන ඉන්නේ. ඉතින් උන්වහන්සේට කොච්චර කල් ජීවත් වෙන්න පුළුවන්ද ඕන්න. නමුත් ඔය කතාවේ පින්වතුනි මේ මහා පරිනිබ්බාන සූත්‍ර අට කතාවක සඳහන් කළ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවත් වෙන්නේ කැමැත්ත නිසා ආනන්ද හාමුදුරුවන්ට අර ප්‍රකාශය කරා නෙවෙයි. 25 අවුරුද්දක් හිටපු ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේගේ මරණීය වේදනාව දරාගන්න බැරුව අධික ලෙස ශෝක කරන්න ගන්නවා. මොකද
උන්වහන්සේ සෝවාන් මට්ටමේ තාම හිටියේ. ඒ ආනන්ද හාමුදුරන්ට තමන්ගේ ශෝකය පාලනය කරගන්න බැරි වෙනවා. අන්නේ ශෝකය පාලනය කරන්න ඕන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අර ප්‍රකාශය කළේ. නැත්නම් උන්වහන්සේට මේ ජීවත් වෙන්න ඕනකම තිබිච්ච නිසා නෙවෙයි. කොහොමත් උන්වහන්සේ ආයු සංස්කරණය කරනවා. අපි ඒක වෙනම දවසක පින්වතුනි සාකච්ඡා කරමු. මේ කොටස ඒක හරි වැදගත් කොටසක්. මේ මාරායචනී කියන කොටස හරි වැදගත් කොටසක්. එතන වෙච්ච සිදුවීම මොකද ලංකාවේ වුණත් දැනට ප්‍රකට වෙලා තියෙන්නේ ආනන්ද හාමුදුරන්ට ආරාධනා කරගන්න බැරි වෙච්ච කොටස විතරයි. නමුත් එතන එහාට තියෙන කාරණා ගොඩක් තියෙනවා. නමුත් මට මෙතන කියන්න ඕනකම තිබුණේ භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේගේ කය පවත්වා ගන්න කැමැත්තක් නෑ. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවත් වීම නිසා නිවන් දකින පිරිසක් නැත්තම් උන්වහන්සේගේ ශාරීරිය පැවැත්වීම නිසා මේ ලෝකේ නිවන් දකින එකඳු ශ්‍රාවකෙක්වත් නැත්තම් උන්වහන්සේලා ජීවත් වෙන්නේ නැහැලු. උන්වහන්සේලා පිරිනුවන් පාන්නේ හිමයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමියටත් අර වෙලාවේ කියනවා බුදුවරුන්ට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ඒ වෙලාවේදී පින්වතුනි ප්‍රජාපති ගෝතමිය අහනවා ස්වාමීනි එහෙනම් අපි බුදුවරුන්ට කොහොමද ප්‍රාර්ථනා කරන්න ඕන? ඒ විලා විහාරයේ අපූර්ව උත්තරයක් භාග්‍යතුන් වහන්සේ දෙනවා. කියනවා ප්‍රජාපති බුදුවරුන්ට ප්‍රාර්ථනා කරන්න කිව්වා මොනවා කියලාද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීහි වීරිය වඩන භික්ෂූන් වහන්සේලා වැඩි වෙලා මේ ශාසනීය බොහෝ කල් පවතිවා කියලා එක ප්‍රාර්ථනා කරන්න ඕනේ. අන්නේ පැතුමට තමයි කෝ භාග්‍යතුන් වහන්සේලා කැමති. මෙන්න මේ කාරණාව තමයි මෙතනට වැදගත්ම කොටස. එහෙනම් මේ සංඝ බේද කර්මය කියලා කියන්නේ මොකද්ද? සංඝ සාමග්‍රිය භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච එක. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත, සිතුවිල්ල. එතකොට සංඝයා අතර ભેද වෙනවා කියලා කියන්නේ මොකද්ද? සංඝයා අතර ભેද වෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තට හානි කිරීම. එහෙනම් සංඝ ભેද කර්මය බලවත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්තට හානි කරන නිසයි. නැත සංඝයාගේ ගුණය නිසා නෙවෙයි. ඒ නිසා තමයි දේවදත්ත හාමුදුරුවන්ට එච්චර දීර්ඝ කාලයක් අවීචී දුක් විඳින්න වෙන්නේ. එහෙනම් මේ ශාසනේ සංඝ රත්නිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත. එතකොට මේ කාරණාවෙන් අපේ පින්වතුන් හිතට අදහසක් ගන්න මෙන්න මෙවැනි උත්තමයන් වහන්සේලාට ඒ සංඝරත්නයට යම්කිසි කෙනෙක් පරිභව කළොත් ඒ කෙනාට නිමක් නොමැති ජීවිත ගණන් සසරි අප්‍රමාණ දුක් විඳින්න ලැබෙන්නේ මොන කර්මය නිසාද? එකක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ කැමැත්තටයි හානි කරන්නේ. අනිත් එක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීය මේ ගුණ අධික ගුණයන්ටයි පින්වතුනි මේ හානි කරන්නේ. සංඝ රත්නය කියලා කියන්නේ එක්තරා පොදු නාමයක්. තනි තනියෙන් පුද්ගල චරිත ඉන්න පුළුවන්. තනි තනියෙන් පුද්ගල චරිත සීලවන්තයෙක් ඉන්න පුළුවන්, දුස්සීලවත් ඉන්න පුළුවන්,
නමුත් අදත් අපි දකින්න බොහොම භයානක කාරණාව තමයි චෝදනා කරනකොට චෝදනා කරනවා සමහර අය මුළු සංඝ සමාජයටම. අර එක හරකෙක් වැට කැඩුවම ඔක්කොම හරක්ට ගහනෝ වගේ එක උකුණෙක් හිස කෑවම ඔක්කොන උකුණන්ට උණුවතුරුවක් කරනෝ වගේ අද කාලේ පින්වතුනි එක භික්ෂුවකගේ අතින් යම් කිසි වරදක් වුණොත් සමස්ත සංඝ සමාජයට මේකින් ගරහනවා. දන්නේ නෑ ඒ කර්මය තමන්ව සංසාරේ කොච්චර දවන තවන කරුණක්ද කියලා. පිටුතර මේකේ තියෙන බොහොම භයානකම කොටසක් තමයි මේ සංඝරත්නයට නිගා කරනවා කියන කාරණාව කොයිතරම් භයානක කාරණාවක්ද කියන එකට හොඳ උදාහරණයක් තමයි දවසක් එක්තරා මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකුයි තරුණ භික්ෂුන් වහන්සේ නමකුයි එක්තරා ගමකට පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් වැඩිහිටි භික්ෂුන් වහන්සේට උණු කැඳක් ලැබුණා, තරුණ හාමුදුරන්ටත් ලැබුණා. මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේට කුසී වේදනාවක් තියෙනවා. ඒ කුසී තියෙන වේදනාව පහ වෙනවා මේ කැඳ ටික උණුවෙන් වැළඳුවොත්. ඒක උන්වහන්සේ නුවණින් දැකලා ගමෙන් එළියට එන තැනම තිවිච් එක්තරා කොට කෑල්ලක් උඩ වාඩි වෙලා උන්වහන්සේ අර කැඳ ටික වළඳනවා පාරේ තියාගෙන. දැන් අර තරුණ භික්ෂුන් වහන්සේ ගමේ පිණ්ඩපාතේ වැඩලා උන්වහන්සේ එනකොට මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ අර විදියට මේ කැඳ ටික වළඳනවා. ඊට මේ තරුණ භික්ෂුන් වහන්සේ යන ගමන් පොඩි වචනයක් කියලා නිඳා කරනවා. මේ මහල්ලට කෑමට කොච්චර කෑදරකමක් තියෙනවද කියන්නේ පන්සලට යනකම්වත් ඉවස ගන්න බෑ කිව්වා. ගෙල යන්න ගියා. දැන් උන්වහන්සේගේ චෝදනාව බැලුව බැලමට හරි වෙන්න පුළුවන් උන්වහන්සේට. හැබැයි තින් චෝදනාව වැරදීනේ. මොකද උන්වහන්සේ ඇත්තටම වැළඳුවේ ආහාරයේ පිළිබඳ රසය නිසා නෙමෙයි, අර කැඳ ටික උණුවෙන් වැළඳුවා නම් උන්වහන්සේගේ අර කායික රෝගයේ සුවපත් වෙන නිසා. වැඩිහිටි භික්ෂුන් වහන්සේ පන්සලට ගිහිල්ලා අර තරුණ භික්ෂුවට කතා කරලා අහනවා, "එවත්නි නුඹ මේ ශාසනයෙහි යම්කිසි ප්‍රතිඵලයක් ලැබලා තියෙනවද කියලා ඇහුවා. කියන්නේ මාර්ගඵලයක් ලැබලාද කියලා ඇහුවා. එතකොට කියනවා, "ඔව් මම සෝවන් වෙලා." සාමාන්‍ය ඉතින් මාර්ගඵලලාභීන් තමන්ගේ මාර්ගඵල කියන්නේ නේ. නමුත් මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් අහන නිසා. ඒ වෙලාවේදී අර භික්ෂුව දැන් වැඩිහිටි භික්ෂුන් වහන්සේ තරුණ භික්ෂුවට කියනවා, "එහෙනම් මේ ජීවිතේ ඉතුරු තුන් මාර්ගයට උත්සාහ කරන්න එපා කිව්වා. ලබන්න බෑ කිව්වා." එතකොට තමයි තරුණ භික්ෂුන් වහන්සේට වැටහුණේ කාරණාව, අර වැඩිහිටි භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ රහතන් වහන්සේ නම. එතකොට රහතන් වහන්සේ නමකට තමයි සෝවාන් වහන්සේ නිඳා කරලා තියෙන්නේ. ඒක එහෙම වෙන්න පුළුවන්ද කියලා හෙව්වටින් වෙන්න පුළුවන්. සෝවාන් වුණා කියලා සංයෝජන ධර්ම තුනයි නැති වෙන්නේ. තව හතක් ඉහිම් පිටීම තියෙනවා. එවැනි දෙයක් වෙන්න පුළුවන්. නමුත් අර වැඩිහිටි භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නම. එතකොට හිතන්ඩ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා කරපු අර ප්‍රකාශය ආර්ය උපවාදයක්. ඒ ආර්ය උපවාදයේ කොච්චර භයානක කර්මයක්ද කියලා කියන්නේ පින්වතුනි, මේ ජීවිතේ ඉතුරු මාර්ගඵල ලබන්න පුළුවන් හැකියාව තියෙන මේ භික්ෂුවට ඒ මාර්ගඵල ලබන්න කහිමි වෙලා යනවා. මොකද අර ආර්ය උපවාදී තියෙන බලවත්කම නිසා. එතකොට අපේ පින්වතුන් හිතලා බලන්න,
මේ සංඝ රත්නයට නිඳා කරනවා කියන එක කොයිතරම් භයානක කාරණාවක්ද? තමන්ම තමයි සංසාරයේ දුකට උරුමක්කාරයා වෙන්නේ. නමුත් එක දෙයක් මතක තියාගන්න. ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවක් ලොකුවට පේන්නේ ධර්මයේ දන්නේ නැති උදවියට. ධර්මයේ දන්න අය ඒ කාරණායක ගැටෙන්නේ නැහැ. නිකමට හිතලා බලන්න, බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කොයිතරම් ප්‍රශ්න තිබිච්ච භික්ෂුන් වහන්සේලා හිටියද? විශාකාව කිපුණේ නැහැ. අනේ පිට සිටුතුමා කිපුණේ නැහැ. ඇයි ඒගොල්ලෝ හොඳට ධර්මීය දන්නවා? ඒ නිසා කිපුණේ ගැටුණේ නැහැ. නමුත් අද කාලේ සමහර වෙලාවට ඉතාම සුළුතරයකගේ සමහර අඩුපාඩුකම් මුළු සංඝ සමාජයේම අඩුපාඩුකම් හැටියට තමයි දකින්නේ. හැබැයි අඩුපාඩුව දකින්න විතරක් නෙවෙයි, ඒවට වචනත් කියනවා, අදහසුත් ප්‍රකාශ කරනවා. හැබැයි මතක තියාගන්න, සභාව දහම හැම වෙලාවකම අපට දෙන උපදෙස තමයි, නුඹලා වපුරන අස්වැන්නට තමයි මම පල දෙන්නේ කියලා. නුඹලා වපුරන අස්වැන්නට තමයි මම පල දෙන්නේ. නුඹලා හොඳ දේවල් වගා කළොත් මං හොඳ දේ දෙනවා. නුඹලා නරක දේවල් වගා කළොත් මං නරක දේ දෙනවා. හැබැයි කොස්සටින් ඉඳලා අඹපැල බලාපොරොත්තු වෙන්න එපා. නරක දේ කරලා හොඳ දේ බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්නේ. තමන් මතක තියාගන්න, තමන්ට යම්කිසි දවසක මේ කර්මය ගෙවන්න වෙන්න දවසර තමයි මතක් වෙන්නේ තමන් කරගත්තේ කොයිතරම් හානියක්ද කියන එක. සංඝරත්නෙහි ඇතැම් පිරිසක් ඉන්න පුළුවන් අඩුපාඩුකම් තියෙන. හැබැයි ඒ අඩුපාඩුකම් තියෙන පිරිසට හරි චෝදනා කරන්න තමන්ට හොඳ නුවණක් තියෙන්න ඕනේ. මොකද නුවණ නැති වුණොත් බලන්නකො, මේ සෝවාන් වෙච්ච ආරය ශ්‍රාවකයාට කොයිතරම් භයානක කර්මයක්ද මේ උරුම වුණේ. එනිසා ඒ චෝදනාව කරන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. වරදට දොස් කියන්න පුළුවන් වරද කරන කෙනාට. හැබැයි ඒකෙන් සමස්ත සමාජයටම නිගා කරනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ ශාසනේ කොච්චර ඉන්නවද පින්වතුනි, සියලුම සිල්පද එක සිල්පදයක්වත් කඩ නොකර සියලුම සිල්පද හරියට රකින භික්ෂුන් වහන්සේලා. රහතන් වහන්සේලා වැඩි ඉන්නව ඇති. අනාගාමීන් වහන්සේලා වැඩි ඉන්නව ඇති. සකදාගාමී වහන්සේලා, සෝවාන් වහන්සේලා වැඩි ඉන්නව ඇති. කොච්චර මහා සංඝරත්නයක් වැඩි ඉන්නවද? මතක තියාගන්න, එක හාමුදුරු නමක් කියලා කියන්නේ මුළු සංඝරත්නයකට අයිති කොටස. කෙනෙක් දුස්සීල භාවයට පත් වෙන්නේ සතර පරාජිකා කැඩුවොත් විතරයි. පරාජිකා හතරයි තියෙන්නේ, ඔය හතරෙන් එකක් කැඩුවොත් තමයි දුස්සීල වෙන්නේ. හැබැයි දුස්සීලයටත් මේ ශාසනයේ තැනක් තියෙනවා. අහිමි වෙන්නේ දුස්සීලයට උපසම්පදා විතරයි. සාමණේරකමින් නැවත මේ ශාසනයේ ඉඳලා පිඟුතුනි වීරය වඩලා නිවන් දකින්නත් පුළුවන්. එහෙම භික්ෂුන් වහන්සේලා වැඩේ ඉඳලා තියෙනවා. වීරය වඩලා නිවන් දකින්න පුළුවන්. හැබැයි අනිත් සිල්පද කඩන භික්ෂුන් වහන්සේලාව හඳුන්වන්නේ දුස්සීල ගණයේ නෙමෙයි, අලජ්ජී ගණයේ. සතර පරාජිකාවලින් මෙහා තියෙන සියලු ශික්ෂාපද කඩන හාමුදුරලව හඳුන්වන්නේ අලජ්ජී භික්ෂුන් වහන්සේලා කියලා. එතකොට අලජ්ජීන්ටත් අපි දොස් කියන්නේ දුස්සීලය කියලා නම්, එතකොට නොකරපු වැරදටත් දඬුවම්
වැරදිකරුව කරා වෙනවනි අපි. ඒකයි මේක හරි පරිස්සමින් කරන්න ඕන එකක් කියලා කියන්නේ. මේක දැලිපිහියෙන් කිරිකනවටත් වඩා භයානක දෙයක්. සංගරත්නීහි අගුණ දකිනවා කියන එක, දොස් කියනවා කියන එක. එහෙම සිතුවිලි ඇති වෙන්නේම හරියට ධර්මයේ දන්නේ නැති නිසා. මොකද තමන්ගේ තමන්ට පාලනය කරගන්න බැහැ. නමුත් හිතන්න බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ඕන තරම් හිටියා මෙන්න මගට ගිය භික්ෂුන් වහන්සේලා. සමහර අය බුදුරජාන් වහන්සේට චෝදනා කරගෙන සමහර අය ගිහී. ඉතින් ඒ වගේ සමහර අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ ඒ කාලේ හිටපු පිරිස පවා ඒ පුද්ගලයන් අත්හැරලා කටයුතු කරා මිසක් ඔවුන්ගේ ප්‍රශ්නය ශාසනික ප්‍රශ්නයක් කරගත්තේ නෑ. ගිහි පිරිස ඒ දුස්සීල අලජ්ජීන්ගේ ප්‍රශ්නය තමන්ගේ ගමන් මාර්ගයට ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අර දේවදත්ත හාමුදුරුවෝ කරන මේ නොමනා ක්‍රියාකාරකම් හමුවේ භාග්‍යතුන් වහන්සේ දවස සාරිපුත්ත හාමුදුරට කියනවනේ, සාරිපුත්ත සැවැත්නුවර වැසියන්ට ගිහිල්ලා කියන්න මේ දේවදත්තයෝ කරන දේවල් මගේ ශාසනයට අදාළ නෑ කියලා. ඔහු අපේ ශාසනය කෙනෙක් නෙවෙයි කියලා කියන්න කිව්වා. අන්න එහෙමයි ඒ කාලේ පිරිස ඒ දුස්සීලයන්ව ප්‍රතික්ෂේප කළේ. නමුත් වැරදි කරන පිරිස පිළිබඳව දැකලා අපි දොස් නගනකොට හොඳින් මතක තියාගන්න, අසංඛ්‍ය ගණන් බුද්ධෝත්පාද කාල පහු කරගෙන මේ ගෞතම බුදු සාසනේ තිපදින්න උනේ හිතන්න සංසාරේ හරිම ගමනක් ආපු නිසාද කියලා. අන්න ඒකත් නුවණින් කල්පනා කරලා බලන්න. අපි කවුරුවත් පින්වතුනි සංසාරේ මාවේ හොඳ විදියට නෙවෙයි. ඒකනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයත් අපි ඉපදුනේ. හොඳම ගමනක් ආවා නම් ඉපදින්නේ නේ. කොච්චර බුදුරු හම්බුණාද? එනිසා අඩුපාඩුකම් තියෙන පිරිස පිළිබඳ උපේක්ෂක වෙන්න. වෙලා කල්යාණ මිත්‍රෙක් හැටියට අඩුපාඩුකම් පෙන්වලා දීලා නැගිටවන්න බලන්න. බැරි මොන තින අතහැරලා දාන එක. හැබැයි ඒක තමන්ගේ මාර්ගයට තමන්ගේ නිවනට බාධාවක් කරගන්න එපා. සමහර අය අද කාලේ කියනවා සමහර පිරිසගේ අඩුපාඩුකම් නිසා අපිට මේ බුදු දහමත් එපා වෙලා කියලා. නමුත් තේරුම් කරගන්න ඔබ මේ ශාසනයට ආවේ ඒ දුස්සීල අලජ්ජී පිරිස නිසා නම් අන්න එහෙම වුණාට කමක් නැහැ. හැබැයි ඔබට කවදාවත් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගෙන් වරදක් වෙලා නැණි. ඔබට කවදාවත් මේ උතුම් ධර්ම රත්නෙන් වරදක් වෙලා නැණි. ඔබට කවදාවත් මේ ආර්ය සංඝ රත්නෙන් වරදක් වෙලා නැහැ. අනාර්ය පිරිසකින් වරදක් වෙන්න පුළුවන්. හැබැයි ආර්ය සංඝ රත්නෙන් වරදක් වෙලා නැහැ. එනිසා ඔබ මේ ශාසනීහි ගමනක් යන්න භාග්‍යවතුන් වහන්සේව අදහලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලෙහි උපන් ධර්මරත්නී කෙරෙහි අදහල මේ ගමන යන්න, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නිය අදහලා ඒ සරණ යන්න. එතකොට අපේ වින්නතුන්ට ඔහොම සිතුවිලි පහළ වෙන්නේ. හැබැයි මතක තියාගන්න කොහේවත් යන කෙනෙකුගේ අඩුපාඩුකම් නිසා අපිත් ඒව අනුමෝදන් වෙනවනම්, අපිත් ඒවත් එක ගැටෙනවනම්, එහෙනම් ඔහු යන නිරයට වඩා පොඩ්ඩක් උඩ නිරයකට ගිහිල්ලා අපි උපදීවි. හැබැයි මතක තියාගන්න දෙන්නම යන නිරයට. දෙන්නම යන එකම නිරයට. හැබැයි සමහර වෙලාවට ඒ ගියප කෙනාට වඩා පොඩ්ඩක් උඩ නිරයක අපි ඉපදෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්යකට වැටෙන එකද ලාභය? නැත තමන්ගේ ගමන් මාර්ගය මේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පරියාප්තිය තුළින් හදාගන්න එකද වටින්නේ කියලා
අපේ පිංහතු නුවනිම කල්පනා කරල බලන්න. මතක තියාගඩ කිසි කල්ලෙක සම්බුද්ධ ශාසනයක් තියා කිසි දෙයක් පිංහතුන මුළු සමූහයම තුළ පිරිසුදු බවත් දකින්න බැහැ. එක ඕනම තැනක තියෙනවනි. පොලිසියක ගත්තත් ආරක්ෂකන්සි ගත්තත් වෛද්‍ය වෘතිය ගත්තත් ඉංජිනීරු වෘතිය ගත්තත් නීති වෘතිය ගත්තත් මේ ලෝකයේම වැරදිකරුවන්ට පින්වතුනි හරිදේ සපයන ඒ නීතිය ඇතුළෙත් පින්වතුනි වැරදි කරන ඉන්නවනේ. ඉතින් හිතන්නකෝ ලෝකේ මොන ශේස්ත්‍රයේද මෙන්න මේ පිරිස හරිම හොඳයි කිසිවෙක් වරදක් කරලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. හැම තැනම අඩුපාඩුකම් තියෙනවා. ඉතින් එහෙම එකේ මේ ශාසනය අඩුපාඩුකම් නොතිබෙන්න විදියක් නැහෙනේ. මොකද කෙලස් තියෙන ලෝකයක තමයි ශාසනයක් තියෙන්නේ. ඉන්සන්නේ කවබෝධ කරගෙන තවත් කෙනෙක් දැවෙන ගින්නකින් තමන්ගේ අත පොච්චගෙන තමන්ගේ ශාරීරිය පොච්චගෙන විඳවන කෙනෙක් බවට පත් වෙන්න එපා. අපි පිංගුතුරි මේකට තියෙන එකම පිළියම තමයි ආර්ය සංඝරත්නයේ ගුණ දකින්න. ඒ ගුණ දැකලා ඒ ආර්ය සංඝරත්නයේ සරණ යන්න. එතකොට අපි පිංගුතුන්ට ඒ තුළින් මේ බුද්ධෝත්පාද කාලෙහි සසරට ප්‍රයෝජනවත් වෙන විදිහට දෙයක් කරගන්න පුළුවන්. අන්නේ විදිහට තිසරණ කෙරෙහි ගුණ දැකලා ඒ තෙරුවන් සරණ යන්න. අපි පිංගත් හැම දිනාටම මේ ධර්ම කාරණාව උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි, අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නේ කඩවත මහවැළ පුෂ්පාරාම පාරේ යමුනා ජයතිලක කල්හාර පඬිත හර්ෂිකා පඬිත ඩිහේන් සහ ෂහීන් කියන මේ දරුවන් දෙපළයි දායකත්වයේ දරන්නේ. තියතු බලාපොරොත්තු වෙනවා කල්යාණ මිත්‍ර දේශිකයන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාදයේ කරන්න. ඒ වගේම මේ මාස 15 වන දින 4 වන ජන්මදිනයේදී තිබෙන කල්හාර හර්ෂිකා දෙපළගේ පුත්‍රාත්මිය වන ඩිහේන් පඬිත පුතුණුවන්ට විශේෂයෙන් ආශිර්වාදයේ කරන්නට බලාපොරොත්තු වෙනවා. දී පුංචි පුතුණුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දරුවාගේ අනාගත ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මාස 7 වන දින 10 වන උපන්දිනයේදී තිබෙන අයෝත් ඉඳුවර පුතුණුවන්ට ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දරුවාගේත් අනාගත ජීවිතය ප්‍රාර්ථනා කරන ආකාරයටම යහපත් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජානකී සහ ජෙස්මින් කියන මව්වරු දෙපළට දෙනිස් පියාණන් නැතුණු ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ වගේම යමුනා මහත්මියගේ මියගිය තම ස්වාමියා වන පාලිත, ඒ වගේම පියාණන් වන ගාවින්, ඒ වගේම හිරන් මල්ලි ඇතුළු සියලු මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු.